බන් ලිගන්න රමක ශිල්පී සිලදනම. ඉතින් එල් සිවක් යු චැල්මයි අද කියදනවා ග විදුලි පරිපාත නිර්ණය කරම ය වීඩුව මාලායට දෙවෙනි වීඩියෝක. ඉතින් පලිවිනි වඩෝක විදිරම ඉදිරිත්ර ෝඩ්ක් නැතම් ෙද හැරමේ පුවරුවක් න මරදාකාරට යකර ගන්නන්නේ ොමද කියක්. ඉතින් එම වීඩුව එකක් නරම්බල ඇල්ල මෙම වඩෝ එක නරමන්න කිය ම ගේල්දන මොකද. ලිල්ට ්‍රමෙන් නැබීම තුළින්ට පූර්ණ අබෝදෙල්ලා බාගන්න පුුව. ඉතින් මේ වීඩුවය එක දෙවනි කොටස ඉති එමින් ප්ලක්්බේස්ක් කොහොමද නි මැදි ආකාරයට වයරකරගන්න කියලා මෙ වීඩුවයකින් ඔබට කියල දෙනවා. ඉති වීඩුවය අවසානිතෙක් නරමන්න. ඉතිං ඔබගේ මුළුතැන්ගෙට විසිස්තකාමරයටට පලග්බේස් ඔබට අවශ්‍යයනවා. ඉතිං විධ ආකාරය උපකාරණ ක්‍රියාත්මක කිරීම සඳහා. බට මේ සඳ ලක් ේෂවස්සයන.ඉන් අපි බලමු ලක් බේස් දෙකට කොහොමද වයරරගන්න කියලා. ඒ සඳ හවශ්‍ය වෙන වයර වර්ගමකක්ද කියලොබ මුලි වබධයක් ලබාග නේ වයර්හක රගන්න ළුව ර ටික න න ොහමද. ලක් බේ සදුසුම වයරක තෝරගන්න කොහමදකිලමක් මේ වීඩ එකට පහැලි කරනවා ඉතින් ඔබ දන්න බේකර හරහ තමයි ලක් බේස්ල්ට නැත්තන් විදුලි පහන්නොලට බගේ වයර සම්බන්ධධාවේ ල බාදරන්නේ ඉති මේ සඳහා අපි වන්නෝඩ්ෆෝෆෝ කියලා වාර්යක් වෙල්න්න ොලේ තින තිය කියෙන බහලුවොත බා විතාාවවෙන්න මේවායරක අඩු ධාරිතාවගින් යුත්ත විදුලි පරිපත නිර්මාණය කිරීම සදහ තියගෙන බල්වැනි දෙද්‍රියාත්ම කිම සදා දැල්ි සඳදා බහලුත භවිතාාවවෙන්න වන්නෝට ෝවා අරක ඉතින් ඇපිියර දොළහක් මේවායරකේ ඔබට ලබාගන්න පුුවන් ඊට පසුව ඔබ පලක්බේසවල්ට යනවනක් ඒකන්නේ අගේ ස්ටෑන්ෆෑන් එකක් හෝ ෆෝන් චාර්ර් එකක් හෝ හෑරර එකක් ඔබගේ භාවිතා කිරීමට පලළපුොරත්තිර වන ඔබ යායුතුවැ වර්ගේ වෙන්න.5මම වායරක හිති ගන්නේ ඇපියට දාහතරක් වාර්යක ගන්න පුළුවන්ෆපිය ප්ල්බේුනත් සවිකිරීමට ගැටළුවක් නෑ.ඒවගේ එතිනිින් එහටිය හෝ 15 ම්පියල් පක්ේලට ඔබ න 2.5 මිම වායක තමයි ඔබ අරගන්නන් යොකද වතුරමෝට්‍රයක් ක්‍රියාත්ම කිරීම හෝ ඔබගේ හෝටටෝට ගීසරයක්ක් ්‍රියත්ම කරනන්න ඔ අනිවාරීම 2.5 මෙේ වායක. ප්ලක්බේ සදහ වෛරං කරගන්න ඕන ඉති මෙනමයාකාරයට වයර්ගන සරලා අවබෝධයක් කොපට මන්දැන් අරගෙනාව ඉතින් අනිවාරෙන් ඔබ වාර්ගැන සැලිකිලිමත්වෙන්න වැඩි අම්පියාර එකක් යුතු වැඩි ධාරිතාවකින් උුත්තු ඔබ විදුලි උපකාරණ පණගන්න නොන අනිවාරෙන් 2.5 ව ඔබ වර්කරීමට මතක දබා ගන්න හිති අපි බලමු කොහොමද හරියටම ්ලක්්බේස් දෙකට වයරකරගන්නේ වයර්කරගන්න පිළිවෙල කොහොමද කියලා ඉතින් මෙහිදී ඔබ දන්න න් විච්චක ටිප් විච්චක බේකරට්ටික තමයි ඔබගේ බෙදහරිමිය පරුවට සබන්ධන්නේ පලග් බේස්හයකින් ඔබ ක්‍රියාත්මක කරන විදුලි උපරණය අනුව ඔට බෙදහරිමේ පුවරුවේ බේකර එක නැත්තං MCබ එක තෝරා ගැනීමට සිදුවෙන. ඉති මං මෙහිදී ඔබට ෆෝන් චාජරයක් සහ ස්ටන් ෆෑන් එකක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිපත්ත දෙයක් ඉගැ ප ලග්බේ් දෙගක් මහෙද ලබාගන්නවා. ඉතින් ඒ සඳහ වට ෆෝෆෝවාර්රක මහිදී ලබාගන්නවා ඒත් අයිරෙකයි නිියවටල් අයරයි ලයිවවායර එක. ඉතින් යාකාරේ පල් බේසේක පිටි පස්සේ පෙදෙස ඔබ දිස්වන ලයිවාරක ත් අයරක නියටල් අයක වයතුනම මේ ප්ලක් බේසකට යා යුතුයෙනවා. ඉතින් අපි බලමු කොහොමද වයර කරගන්න කියලා ඉතින් මං ඔබට කිව්ගවගේ ඔබට වැඩි ධාරිතාවකින් ුත්ත ඉදුලිපකාරණයක් ක්‍රාත්ම කරන නං ග්‍රයිස්ු කරයක් හෝ අයන්න එකක් හෝ බලන්ඩ්ල එකක් ක්‍රියත්න කරනක් උබන්5 පලක්්බේ සඳහා වයර කර ගන්න එතනින් එහට වත්‍රමෝටරයක් වැඩිය අන්පේරකින් උතු වතු්‍රමෝටරයක් ෆ්‍රීසර්ර එකක් එතනෙගි හාම වයු සමිීරණයන්ත්‍රයක් ඔබ ක්‍රියා. කරගන්නීමට අදස්සදකනු බනිවාරම භාවිතා කළ යුතුව5. ඉතිං මෙ මේකාරයට අයරයි නිවටල්රයි ලයිව්ෑරකයි මෙ මේආකාරයට ගන්න බලමු කොහොමද හරියටම සගිට්ටක නිර්මාණය කරගන්න කියලා ඉතිෝ ඔබ ප්‍රථම මත තියාගන්න ුතු රණත්ම ඇිවායරගන්නනට වයර් හැන් ඇදගන්නකොට අපි ප්ලක්් බේ එකේ සිට තමයි බෙදහැරිේ පූරුවට වයර් ගෙනෙන්නේ. අපි මොකද එසේ කරගන්න මොකද වයර් අපතයාම වලක්වා ගැනීම සඳහා. වයරම් අතරමකති ජොයින් දාන්නේෙන ඉතින් ඒ කාරණාවත් ඔබ මතක තබා ගන්න. ඉතින් හරියටම ප්ලක් බේස් එකේ සිට තමයි අපි බෙද්ධහරිමේ පපුරුට වයර කරගන්න ඕන ඉති ඔබදන්න කඩි ුට් රහහා මයි වර් සම්බන්ධ කරන්නේ සකිට්ට එක නිර්මාණය කරන්නේ මෙ මෙයාකරම ප්‍රථම ගන්න ලයිව්වාර්ය ඔොබදන්නා. න්ස්ලේන එක ඇතුළට දුම්ුරු පහත පැහැති ආවරණ ඇත්තිනවාන් එතනින් අදහස් කරන්නේ එය වයරක පේසායක නැන් යි වෑයර එකක තිබිෙන මෙ ආකාරයට ප්ලක් බේස් දෙකටම සප්ලයි ලබා දෙන විදිහට මං වෑර් දෙක සකසගන්නවා ඒ වගේම මං මෙහිදී අඩු ධාරිතාකින් යුත්තු ප්ලක් බේස් දෙක් නිර්මාණය කරන නිසා දැනට ඔබට ඇපියර් දහය බේකර එකකට ම මේවර්ක සම්බන්ධ කරන ොකොද මෙතන තියෙන්නේ ඇම්පියරි දාසයහඇපිියර් හයගෙන බේකර පමණි. ඔබට ඇතරම ෆෝන් චාජරක් ස්ටන් ෆෑනි පලක් බේස් වරෙන් කරන ඔබට න්න්නත් ෝවායරක හොඳන ප්‍රමාණවත් පියර් හ බේකර එකක් හොඳනම් ප්‍රමාණවත් පලක් බේස් දෙකට ප්ලක් බේස් එෙරින් වැඩිවින්න වැඩිවෙන්න ඔබ මතකත බාගන්න ඕනේ එම විදුලිපකාරණවල බොට් අගයන් එකතු කල්ලා එම වෝට් අගේ සාමාන්‍යය නිය සුදුලියෙන් නැත්තන් කරන්ට එකෙන් නැත්න් වෝල්ට ටේජ් එකින් එය බෙදීමට ලක්කර හම ඔබට ලබාගතයුතු ඇම්පියර් පමාණේ නෞධාරණයක් විදිහයට ඉදුලි කේතලයක වොට් අගේ පොට් හයිසිපනහනම් එවගේම ලි අයන්න කොට ගේ එදදාද දෙේ පරන දකතුගල දෙසිය තිහෙම්බ න්න එතකොට දෙකටම ගන්න ඇම්පිර් පමාණනවා තර ඇම්පියර් මන උදධානයක් දිහට පියර් හතරආාවෝ අපි ලබාගන්නනේ ඇම්පියර් හය බේකර එකක් ඇම්පියර් හට වඩා ඇම්පියර් අට ආවොත් ඔබ සම්බන්ධකය යුතු බේකරක වන්නේ ඇම්පිියර් දහයි බේකරක් ඉතින් මං මෙන්නමයාකාරයට ලයි්වාර්රකයි නියටල්වාරරිකයි සම්බන්දර ගත්තා ලයිවවාරයක දික් බෙරක ව් එකටත් යගේ නිියටල් වායරක විෙක් නවටල්වායයක් අපි ලබා දෙන්න ඕන ලක් බේ එකකටමම නිටල් ආයි ලබ ටල් ාරක බ ඩෙක් නටල්ල එකක් නිියටල් ාරිරට ලබාදලතින පලවන විඩුවක් නරන්න සම්පර්ණ විස්තරම සඳහන් කළදන ඒවගේම පල බේකට අනිවාර්ය අංගයක් වනත් අයරකත් අපි ලබා දෙන්න ඕන ඒත් අයක මෙසේ බාරකට කැට බාරකට අප සිෙට් කරන. මොකද ඩබ බෝඩ් එක නැතැම් බෙදැහැමිය පූරුවෙන් නිවාරෙන් ත්ත එකක් පොළවට සම්බන්ධන්න ඕන නිසා. ඉතින් මතකතියාගන්න පලක්බේස් සහකට අනිවරෙන් සම්බන්ධයනොත් මොකද අපගේ ආරක්ෂාවල සහ විදුලි උපකරණොල ආරක්ෂාවට විදුලි උපකරණයේ දෝෂයක් තිබුණොත් නැත්තන් ලයිවර්ර එක විදුලි උපකරණය රහා භූගතවීමක් සිදුවනොත් මෙ ඒතාරයක ඔස්සේ. ලි ම කිීමක්ලා ි් ච්චක ෆ ීමකට ලක්ෙන. තිය ආරක්ෂිත පිළිවෙතක් මව මත බාගන්න තිමෙන මේ යාආකාරයටට වයර සුද්ද කරගන්නවා. වයර් අපි කට්කල් අනව මෙතනද පලක්්බේස්කට සම්බන්ධකරය වෙනෙන ජොයින් කරත්නෑ එම වයරක්ම තමයි සම්බන්ධ කරරි ඉන්ස්සුලේෂන එක මනක් සුද් කරගෙන මෙ මෙ ආකාරයට මෙම පලක්බේස් තුනටම පලක්බේස් දෙකටම පෝට් තුනට වයර සම්බන්ධ කිරීමක් කරගන්නවා. මතක දයාලගන මෙන් ඔබට මෙහිෙදී කියේල් දෙනා හරියටම. ක්බේස් කොහොමද වයර්රගන්න ඇත්තරම ්ලක්්බේස්යකට වයර සබන්ධකිරීමේදී කම්මිය පිට පෙනෙන විදිට වය සම්බන්ධ කරන්න පා ඉන්ස්ුලේෂන ක හොඳ ඇතුර ැන දිටත් කම්බිය අතුරටන විදිත් හොට වය තද කරගන්න ලෝස්කනෙක්ෂන් ඇතිවෙන්න තින්මයාකාරයට ප්ලක් බේස්ක අපි වයර්කරගනිවරයි ඉතින් අපි බලමු දැන් කොහොමද මෙ ්‍රියාත්මක වෙන්නේ වගේ ද මෙහි දෝෂය ඇතිවූත් කො ඳනගන්න කියලා. ඉතින් පලළමු ේ විච්ච කොන්ර ටස්ේ. ච කොන්රල ප්ක් ු කරට වාසයෙන බේකරවලට අපි අදාල පරිපතයේ බේකරක අපි මෙසේ ඔවන් කරහම සම්පෝර්ණ එකන ලයි්වාර්රකත් පලක්බේ සඳහ පැමිෙනවා නිවරල් වායකත් තැමිෙනවා ඩෙක් ුට් ලක් හින්ද. ඉති මතගත බා ගන්න ඔබගේ පක්බේෂයගේ දෝෂයක ව හොන්න ඇත්තම් ලක්බේ එකට සම්බන්ධ කරන ඉදුි පරණ ෝෂය කූහොත් එකගෙන අපිම ඔබ අයන්නකක් මෙම ප්‍රගල සවිච්ච කොන්කරහම ත්‍රිප් සවිච්චක ෝෆ් වුවහොත් එඇතුම ඔබ මතකතාකන්නන් එහහි එන්න පුළන් දෝෂම සාමානයේදර උදහරණයක් කශනකට කියන්න ලයිවවාරක විදුලි අයනකේ බඩිය ගෑවනහොත් ්‍රිප් ස විච්ච ෝ ෙනො යාගේම ලයිවවාෑරක ඒත්වරකත් එක්ක ගෑවිලතිබනොත් සහ ලවර නිවරල් වාරකත්තක් ඇතුළෙත චෝත්‍රල තිබුණු ත්‍රිප් චකමයාකාරට ඕ වෙනවා.ඒවගේම එන්න පුළුවන් දෝෂයක්තමයිය හිතින් ඔබගේ වත්‍රමෝත්‍රය පෙනමේ වගේ දෝෂෝට දක්න ලැබෙන් නැති එතකොට අපින නිගමනය කරන්න පුළුවන් ලයි්වායරකහ නිවටලවායරක අතර සම්බන්තාව ඇතියවෙන්න පුළුව මෝත්‍රය අසල නැත්තන් ලව්වාර්රක පොට භූගත්වීම සිදුවෙන් පුුව. ති ි චක්ක ට ඔත්්න. ඒේගගේම ඔබ පලක් බේසකට ඔබගේ විදුලි කේතලය හෝ විදුලි ස්ත්‍රික්කය හෝ රැයිසූකරයක ලක්කරවිට බේකරක පමක් ඕෆෙන වන. බේකරක මනක් කෝරන ඔබ මතබයකතුතු කරුණු කිහිපයක්ත්තින ඇත්තටම ඇදේ ඕන්න අප උදධරනක්ද රැපිය හ ේරයක්ටනම් ඔබ රසුරකයි අයන්න එකයි සබන්ධ කලගන්නේ සමහරවිට එය ලෝඩ්ක දදිනන්න ලන නැ ැම්ිියර මනේ මදවෙන්න පුළන්. ඉ සේ හත් ේකරක ඕෆ ේම ලක්කෙන. ම ටියෙන් පැදිිර න්න ති අපි ඉල්න්න විඩිය කිීද ට කෙෙනවා බේකරයකට එන්න පුළුවන් බල් කොපමනද ලක් ේ කොපමනද දැමිය තු ඇම්පියර් පනය කොප් මටද කියල මං විඩෝ එකක් ෙදරී ජිපත් කරන. යිති මේ විීඩ වඩන කෙළ හිතවනක් වීඩගර අයිකරන්න විඩ ්‍රෂා කරන්න කමෙන්ට එකක් දන්න ඔබගේ ගැටලු සහ ඔබගේ ප්‍රශ්න තියෙනවනා. ඉතිං අලුත් වීඩෝයකින් හබිනතුරු ඔබට සුබ දවසා.